Rakyat mani arak shawa peligani ma shrome gauru esal saadhi mata garu saru obatuling obogot naganna. Hello. Subha diva kaalayak silu dinata. Adha davase maadha saakatchawata pamini tamunnaansala seeru denama. Api thama aadarin saha gauruwen rajawandaring sangame idiri piligannawa. Adha dina udayasana rajawandaring sangame hadisi madhyama kaarika sabha rasewa pawaththuna. Divayina pura visiri thiyena shaakha sangam 100kata wedi sankhyawaka e niyojithayange sahabhagitwen අද දවසේ මේ සාකච්ඡාව අපි පැය කිහිපයක කාලයක් පැවැත්තුවා විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට ආර්ථික යුක්ති ඉෂ්ට කරන්න මේ දක්වා පාලකයන් අසමත් වීම හරහා පැනලාගෙන තිබෙන අසතුටුදායක සේවා වටපිටාව ඒ හරහා වෙන කවරදාටත් වඩා වැඩි ශීඝ්‍රතාවයකින් වෛද්‍ය රට හැරදා යාම හරහා සෞඛ්‍ය පද්ධතියට දිනෙන් දින එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් ඉතාම දීර්ඝ වශයෙන් අද දවස් සාකච්ඡා කළා. ඒ වගේම ඔක්තෝබර් 25 වෙනිදා පැවති අන්තිම මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමක් ඒ තීරණ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් නැවත අදහස් ඉදිරිපත් වීමක් සිද්ධ වුණා. ඒ සියලුම සාධක සැලකිල්ලට අරගෙන මේ දක්වාම මේ කතා කරන මොහොත දක්වාම පාලකයන්ගෙන් ලැබිලා තියෙන ඍණාත්මක ප්‍රතිචාර එහෙම නැත්නම් hari nishchita wedapillak idiripat novima sambandhin virodaya pala karanna api october 25 wenda kiwa vidihatama ada dine sita api eda me wenakota prakashayata pat kala thiyena kriyaamarga siyalla akandawa idiriyata geneyama sadaha ada dawase madhyama karaka sabhawa thirney kala e anuwa prabhu saukhya arakshawa sadaha pawichchi karana gilan ratha jangama gilan ratha sewa walin iwathwima ada sita kriyaatmakai මේ වෙනකොටත් විවිධ ඉල්ලීම් පැමිණෙමින් තියෙනවා මේ අවස්ථාව තියෙනවා කියලා. නමුත් ඒ හින්දා අපි පාලකයන්ට මීට කලින් මේ සම්බන්ධයෙන් අනුතර හැඟීම කළා. ඒ කිසිදු අවස්ථාවකට අපිට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. මේක මධ්‍යම කාරක සභාව විසින් ගත්ත තීරණයක්. ඉතින් රටේ ජනාධිපතිවරයාගේ ඉඳන් අනිකුත් සියලුම බලධාරීන් සම්බන්ධයෙන් මේ තීරණය වළංගුයි. ඒ නිසා නැවත දැනුම් දෙන තුරු ඒ කිසිදු සේවාවකට අපිට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. මේ කාරණා සම්බන්ධයෙන් සාධනීය මැදිහත් වීමක් පාලකයන් විසින් ඉදිරිපත් කරන තුරු ඒ වගේම ජංගම සායනික කටයුතු සඳහා විශේෂම දේශපාලන ප්‍රතිරූප කුම්භන දේශපාලනය දේශපාලකයන්ගේ විවිධ ඒ අයගේ විවිධ යටි අරමුණු සහිතව ක්‍රියාත්මක වෙන මේ වෙනකොට කිසිදු හරයක් නැතුව ජනතාවටත් කිසිදු ප්‍රයෝජනයක් නැතුව ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් ශ්‍රේෂ්ඨ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා ජංගම සායන කියලා ඒවා හඳුන්වනවා. නමුත් අවසානයේදී වෙන ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා ඒ සියල්ලෙන්ම ඉවත් වෙන්න අපි බලය පැවරුවා ශාකා සංගම් වලට පවතින தත්ත්ව සමාලෝචනය කරලා ඒවයින් ඉවත් වෙන්න. ඒ සම්බන්ධයෙන් ඒ ගත්ත තීරණ ඉදිරියට ගෙන යාම සඳහා පූර්ණ අනුමැතිය අද දවසේ නැවත වටේකින් හදිසි මධ්‍යම කාරක සභාව විසින් පළ කළා. ඒ වගේම තමයි මේ වෙනකොට වැහිලා ගිය රෝහල්, ඒ වගේම වැහෙන નિયમિત රෝහල්, ඒ වගේම මේ වෙනකොට වැහිලා තියෙන විශේෂඥ වෛද්‍ය ඒකක, ඒ වගේම මේ ඉදිරියේදී ඉදිරි මාසෙක කාලය තුර සේවාවන් සීමා කරන්න සිද්ධ වෙන විශේෂඥ වෛද්‍ය ඒකක සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච සියලුම කාරණා සැලකිලිට අරගෙන අධ්‍යයන කිහිපයක් යටතේ ඒ වැහෙන රෝහල් පෙර නිවේදනයක් සමග ඒ ප්‍රදේශවල ජනතාවට දැනුවත් කරලා අපි විශේෂ නිවේදනයක් සකස් කරලා තියෙනවා. ඒ නිවේදනය ඒ ප්‍රදේශවල ජනතාවට ලබා දීලා ඒක කලින් ඩිස්ප්ලේ කළා රෝහලේ ප්‍රදර්ශනය කළා. ඒ අවශ්‍ය අනුතුරුවන් වීම පාලකයන්ටත් කළා. අධ්‍යයන කිහිපයක් ඔස්සේ එළවෙන සතිය වෙනකොට අපි ආරම්භ කරනවා. මේ මොහොත වෙනකොට වැහිලා තියෙන රෝහල් ලයිස්තුව අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ඉදිරි කාලය තුල වැහෙන નિયમિત රෝහල් ටික සහ ඒ වගේම සේවාවන් සීමා කරන નિયમિત විශේෂඥ වෛද්‍ය ඒකක සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු ඉදිරි දින කිහිපය තුළ අපි ඉදිරිපත් කරනවා. මේ වෙනකොටත් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව දිවයින පුර ලැබිලා තියෙන තොරතුරුට තවමත් මේකට තොරතුරු එකතු වෙමින් තියෙනවා. මේ ලයිස්තුව තුළ මේ වෙනකොට තියෙනවා සම්පූර්ණ වශයෙන් දිවයිනේ මේ දක්වා විවෘත වෙලා තිබිච්ච රෝහල් 20කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට වැහිලා ගිහිල්ලා තියෙනවා පර්යන්තයේ තියෙන විශේෂයෙන්ම මධ්‍යම බෙහෙත්ශාලා ඇතුළේ. ඒ වගේම තමයි මේ වෙනකොට ඒ රෝහලේ වෛද්‍යවරයා නැතුව වෙනත් රෝහලක වෛද්‍යවරයෙක් යොදවලා ඒ රෝහල පවත්වාගෙන ඒ කියන්නේ එක වෛද්‍යවරයෙක්වත් රෝහලේ නැහැ. නමුත් සේවාවන් පවත්වා ගැනීම සඳහා ළඟපාත තියෙන ඉස්පිරිතාලකේ දොස්තර මහත්තයෙක් ගහලා ඒ සේවාවන් පවත්වාගෙන රෝහල් 50කට වැඩි ගාණක් මේ වෙනකොට අඳුරගෙන තියෙනවා. ඒ සියල්ල සම්බන්ධයෙන් අපිට ඉදිරි සතිය වෙනකොට තීරණය කරන්න වෙනවා. ඒ වගේම තමයි බරපතලම කාරණේ තමයි මේ වෙනකොටත් විශේෂඥ වෛද්‍ය ඒකක වෙනදා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙච්ච විශේෂඥ වෛද්‍ය ඒකක 65ක ප්‍රමාණයක් ලංකාව පුරා ප්‍රධාන රෝහල්වල ඇතුළු 65ක ප්‍රමාණයක සේවාවන් මේ වෙනකොට සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් තමයි සීමා කරලා ඉවරයි. ඒ ලයිස්තුව මේ වෙනකොට අපි ළඟ තියෙනවා.
ඊට අමතරව ඉදිරි කාලය තුල ඉදිරි මාසයක කාලය තුල විශ්ව ශක්ති වෛද්‍යවරුන්ගේ හිඟේ වෛද්‍යවරුන්ගේ හිඟේ වෙනත් භෞතික සම්පත්වල හිඟියත් එක්ක තවත් විශේෂඥ වෛද්‍ය ඒකක 98ක ප්‍රමාණයක් ලංකාව පුරාම ඉදිරි මාසයක කාලය තුල අඩපණ වෙන්න නියමිතයි කියන අනුතුරු ඇඟවීම අපි කරනවා ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ලයිස්තුව අපි ඉදිරි දින කිහිපය තුල ප්‍රසිද්ධියටපත් කරනවා ඒ අනුව මේ වෙනකොට ලංකාව පුරාම වැහිලා ගිය රෝහල් සංඛ්‍යාව 20කට වැඩි ඒ වගේම ඉදිරි කාලය තුල වැහෙන්න නියමිත රෝහල් ගාන 50කට වැඩි ඒ වගේම තමයි විශේෂඥ වෛද්‍ය ඒකක මේ වෙනකොට තියෙන තත්ත්වය යටතේ 98ක 100කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි මාසයක කාලය තුල මේ පවතින සීමාවන් මේ සේවාවන් සීමා කරන්න නියමිත. ඒතර මේක ඉතාම බරපතල තත්ත්වයක්. ඒතර මේ මේ කියන කාරණා සම්බන්ධයෙන්වත් බලධාරීන්ට තේරෙන්නේ නැත්නම් ඒ රෝහල් සම්බන්ධයෙන් අපි අනතුරු අඟවලා ජනතාව දැනුවත් කළා. ඒ සම්බන්ධයෙන් අපි විරෝධය පළ කළා. ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග අපිට ගන්න සිද්ධ වෙයි. අපි මේක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් විදිහට ආරම්භ කළේ නැතත් අනිවාර්යයෙන්ම ස්වභාවිකවම සමහර රෝහල් මරණයට පත් වීමට නියමිතයි මේ තියෙන තත්ත්වය ඉස්සරහට යන්න දුන්නු. අනිවාර්යයෙන්ම ස්වභාවිකවම සමහර රෝහල් වල විශේෂඥ වෛද්‍ය ඒකක වැසියාමට නියමිතයි මේ තත්ත්වය මේ ප්‍රවණතාවය අපි ඉස්සරහට යන්න දුන්නු. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අද දවසේ මධ්‍යම කාරක සභාව තීරණය කළා. ඒ වගේම හෙටින් ආරම්භ වෙන දෙවෙනිදායින් ආරම්භ වෙන ඒ කාලය තුල අපි අඛණ්ඩව ක්‍රියාත්මක වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව හෙට දිනින් පස්සේ ආරම්භ කරන්න අද දවසේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළා. ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග එක් දින සංකේත වැඩ වර්ජන විදිහට ක්‍රියාත්මක වෙන්නේ පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව හෙට දිනේ අපි මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරන ඌව පළාතේ අනිද්දා දිනේ වෙනකොට ඒ ක්‍රියාමාර්ගය අපි පැය 24 කාලයක් තමයි ඒක පළාත ක්‍රියාත්මක වෙන්නේ. අනිද්දා දිනේ වෙනකොට අපි ඒක උතුරු පළාතට ව්‍යාප්ත කරනවා. ඌව පළාතෙන් උතුරු පළාත සිකුරාදා දිනේ සෙනසුරාදා දවස් දෙක අරුණාම සඳුදා දිනේදී නැවත වටේකින් ලැබෙන ප්‍රතිචාර සැලකිලට අරගෙන අපි තීරණය කළා තියෙනවා සඳුදා වෙනකොට වයව පළාතට ඒවා අඟහරුවාදා වෙනකොට සබරගමු පළාතට බදාදා ඒක ලබන නොවැම්බර් 8 වෙනිදා වෙනකොට මධ්‍යමහා නැගෙනහිර පළාත දක්වා මේක ව්‍යාප්ත කරන්න. එතකන් අපි එක පළාතක් විතරයි ලබන බදාදායින් පස්සේ මේක තීව්‍ර කරන්න බලාපොරොත්තු වෙන පළාත් දෙකක් දක්වා ව්‍යාප්ත කරන්න මධ්‍යමහා නැගෙනහිර පළාත් මේ සියල්ලෙම පැය 24 සංකේතාත්මක ක්‍රියාමාර්ග විතරයි. තාමත් අපි මේ අවස්ථාව දෙමින් තමයි ගමන් කරන්නේ. මේ සියල්ල හරහා ජනතාවට වෙන හානිය අවම කරමින් පාලකයන්ට පණිවිඩයක් දෙන්න තමයි මේ කටයුතු කරමින් ඉන්නේ. බ්‍රහස්පතින්දා දිනේ නොවැම්බර් 9 වෙනිදා අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ව්‍යාප්ත කරනවා දකුණු සහ උතුරු මැද පළාත් වලට. අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතුළුව සමස්ත දකුණු පළාතට 9 වෙනිදා පැය 24ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 10 වෙනිදා ඒ කියන්නේ මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ 7 වෙනි දවස ඒක අපි තීව්‍ර ක්‍රියාමාර්ගයක් විදිහට සමස්ත බස්නාහිර පළාතම ආවරණය වෙන විදිහට ලංකාවේ තියෙන ප්‍රධානම මර්මස්ථාන ටික සෞඛ්‍ය මර්මස්ථාන ටික අඩපණ වීමේ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලබන මේ එන සිකුරාදා නෙමෙයි ඊළඟ සිකුරාදා 10 වෙනි සිකුරාදා වෙනකොට රට පුරාම මේ තියෙන තත්ත්වයන් සැලකිලට අරගෙන බස්නාහිර පළාතේ තියෙන මේ රෝහල් වල මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීම නියමිතයි. ඒ වගේම තමයි වැඩ වර්ජනයට සමගාමීව අදාළ දිනේ දැන් උදාහරණ විදිහට අපි හෙට දවසේ ඌව පළාතේ මේ වැඩ වර්ජන ක්‍රියාත්මක කරන්න පෑ 24 ඒ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේදී ඒකට සමගාමීව විරෝධතා දිනයක් අපි අදාළ පළාත තුල ක්‍රියාත්මක කරනවා. ඒ රෝහල ආශ්‍රිතව කරන දැනුවත් කිරීම, මහජනතාව දැනුවත් කිරීම, පත්‍රිකා බෙදීම, එතනින් ඉහාට ගියාට පස්සේ විරෝධතා වැඩසටහන් දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමින් ආදී විදිහට ඒ වගේම ජනතාවගේ සහභාගීත්වය සහයෝගය ලබා ගන්න. වෙළඳ සංගම් ඇතුළුව ඒ ප්‍රදේශයේ තියෙන සුබපතන්නන්, ඒ වගේම රෝහල් කමිටු මේ සියල්ලගේම සක්‍රීය දායකත්වය මේ සියල්ලෙම අවසාන අරමුණ වෛද්‍යුරු ටික රටතුල තියාගෙන අවසානයේ සෞඛ්‍ය පද්ධති රැකගන්න. ඒතර ඒ සඳහා ඒතර ජනතාවලත් වක්කීමක් තියෙනවා. ඒතර ජනතා සහභාගීත්වයත් ලබාගෙන මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඉස්සරහට සහ විරෝධතාවෙන් ඉස්සරහට ගෙනියන්න අද දවසේ තීරණය කළා. ඒ වගේම මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුල අපි වෙනදා වගේම අපි සම්ප්‍රදායන කරන විදිහට සියලුම හදිසි ප්‍රතිකාර සේවාවන් කටයුතු මේ සියලුම පළාත්වල අඛණ්ඩව වෙනසකින් තොරව වෙනදටත් වඩා හොඳට සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අදාළ පළාත තුල තියෙන සියලුම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්, විශේෂිත වකුගඩු රෝග ප්‍රතිකාරයක ඒ වගේම මෙසේ අපි අලුතෙන් රෝහල් වර්ගයක් එකතු කරනවා. ඒ තමයි මානසික රෝග ප්‍රතිකාර රෝහල්. ඒ රෝහල් වල විශේෂ මෙතන තියෙන සුවිශේෂී තත්ත්වයන් සැලකිලට අරගෙන මානසික රෝග ප්‍රතිකාර රෝහල් වලත් මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සඳහා සහභාගී කරගන්නේ
ඒ වගේම අපි අනතුරු අඟවනවා අපි දැනුම් දෙනවා රෝගී ජනතාවට මේ හරහා අපි දන්නවා යම් අපහසුතාවයක් වෙනවා කියලා කෙටි කාලීන වෙන අපහසුතාවය හරහා දීර්ඝ කාලීන සෞඛ්‍ය පද්ධතිය අඩපණ වීම සඳහා කඩා වැටීම හරහා යන නියමිත ඛේද වාචකය වළක්වා ගැනීම සඳහා තමයි ක්‍රියාත්මක වෙන්නේ නමුත් මේ අසංවේදී පාලකයන් මේ අසමත් පාලකයන් නිද්‍රාශීලී පාලකයන් මේ සම්බන්ධයෙන් වගේ වගක් නැතුව ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න පාලකයන් මේ ජනතාවට වෙන අපහසුතාවය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම් ගන්න ඕන කියලා අපි අවධාරණය කරනවා ඒ වගේම අද දවසේ මධ්‍යම කාර්ක සභාව විසින් විධායක සභාවට බලය පැවරුව මේ සම්බන්ධයෙන් ඉදිරි දවස් කිහිපය තුළ බලධාරීන් යම් ප්‍රතිචාරයක් ලැබුණොත් මේ දක්වා ලැබිලා නැහැ නමුත් ලැබුණොත් ඒ ප්‍රතිචාර සාධනීයයි කියලා විධායක සභාව තීරණය කරනවා නම් මේ ක්‍රියාමාර්ග මේ වෙනකොට ප්‍රකාශන පත් කරලා තියෙන ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ඒ බලය මධ්‍යම කාර්ක සභාව විසින් විධායක සභාවට පැවරුවා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ ලැබිලා තියෙන අවස්ථාවෙන් හරි බලධාරීන් ප්‍රයෝජන ගනි මේ අවසන් අවස්ථාව මග නොහරි ඒ හරහා වෛද්‍යවරු ටිකක් රටතුළු රඳවගෙන ඒ අයට ආර්ථික යුෂ්ටි ඉෂ්ට කරන ගමන් සෞඛ්‍ය පද්ධතිය රැකගෙන මේ ඉදිරි ගමන යන්න බලධාරීන්ගේ පැත්තෙන් නම්‍යශීලී සහ ඍජු තීන්දුව తీරන නම්‍යශීලීව ගන්න තීන්දුව తీරන ඒ වගේම ඒ තීන්දුව తీරන මේ මොහොතට ගැළපෙන විදිහට වහාම ප්‍රකාශයටපත් කිරීම හරහා එන්න ඕනේ. ඒ තීන්දුව తీරන හරහා අපිට මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන්න අවස්ථාව ලැබෙනවායි කියන පණිවිඩයක් දෙනවා. ඉතින් ඒ සියල්ල හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වෙන හානි අවම කරමින් බලපෑම අවම කරමින් පාලකයන්ට පණිවිඩයක් දෙන්න. ඒ සඳහා අපි මේ වෙනකොට සූදානම් වෙලා තමයි මේ ක්‍රියාමාර්ගයට එළඹිලා තින්නේ. ඉතින් මේ සියලුම තත්ත්වයන් යටතේ ඉදිරි කාලය තුල මේ සම්බන්ධයෙන් මේ ලැබෙන අවසන් අවස්ථාවත් බලධාරීන් ප්‍රොජෙක්ට් එක ගන්නේ නැත්තම් එළඹෙන සති දෙකෙන් පස්සේ මීට වඩා එහාගේ ක්‍රියාමාර්ග වලට යන්න අපි පහුගිය අපේ මධ්‍යම කාර්ක සභාවේ තීරණය කළා වගේම අපි මේ මොහොතේ උත්සාහ කරමින් ඉන්නේ වෛද්‍යවරු රටතුළ රැඳිලා ඉන්න වැඩි පිරිසක් කැමැත්තෙන් ඉන්නවා ඒ අය ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව හදන්න කියලා ඉල්ලනවා නමුත් පාලකයන් ඒකට ලැහැස්සි නැත්තම් රට හැරදාලා යන්න මේ වෙනකොට සූදානමින් ඉන්නවා වෛද්‍යවරු 5000කට ආසන්න පිරිසක් එතකොට අපි මේ පද්ධතිය රැකගන්න අපි දරන උත්සාහයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා අපිට අපේ සමාජිකත්වයේ යහපත ගැන අපිට හිතලා කටයුතු කරන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ මොහොතේදී මේ තීන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි පාලකයන්ට අවසන් අනතුරු යංගෙම කරනවා ඉදිරි කාලය තුල සෞඛ්‍ය පද්ධතිය තියෙනවද රැකෙනවද බිඳ වැටෙනවද මේක ඛේද වාචිකෙන් ඉවර වෙනවද කියලා මේ මොහොතේ ඔපගෙන් ලැබෙන ඒ ප්‍රතිචාරත් එක තීරණය කරන්න ඒ අනුව රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට ඉදිරි සති දෙකේ කාල සීමාවෙන් එහාට ගිහිල්ලා දිවයිනම ආවරණය වන මීට වඩා එහා ගිය දීප ව්‍යාප්ත වැඩවර්ජන මාලාවක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට ඒක සමහරට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙයි ඉතිහාසයේ කවදාවත් රජ වෛද්‍යාරික සංගමයට කරන්න වෙලා නැති විදිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙයි ඒ සියල්ලට අපි තල්ලු කරන්න එපා මේ දීලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ ප්‍රශ්නෙට කඩිනම් විසඳුම් ලබා දෙන්න කියන ඒ දැඩි අවධාරණය කිරීම පාලකයන්ට අපි සිද්ධ කරන්න කැමතියි. මිස්සුති මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මොකක්ද තියෙනවද? සමහර කාරණා සෞඛ්‍ය අමාත්‍යාංශයට විසඳන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමාගේ මැදිහත් වීම ලබා දෙන්න ගොඩක් කාරණා මේ කියන කාරණා මුදල් අමාත්‍යාංශයට තමයි යන්නේ. එතුමා ඊයේ දවස් වල අපිට පොරොන්දු වුණා ජනාධිපතිවරයා සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා කඩිනමින් රජ වෛද්‍යාලින් සංගමයත් සමග ගිහිල්ලා ජනාධිපතිතුමත් සමග ඒකාබද්ධව සාකච්ඡාවක් අරගෙන මේ ප්‍රශ්න සම්බන්ධයෙන් එතුමාගේ උපරිම මැදිහත් වීම මුදල් අමාත්‍යාංශයට ජනාධිපතිට ලබා දෙන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි ගත්තාම මේ බොහෝ ප්‍රශ්න අපිට මේ තරම් දුර යන්න වෙලා තියෙන්නේ. අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ආවත් මේ ප්‍රශ්න බොහොමයකට එතුමා ගාව ඍජු උත්තර නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න එතුමා පොරොන්දු වුණා. එතුමාට මේ සම්බන්ධයෙන් අපි sannivedanaya කළා තියෙන්නේ. ඉතින් එතුමාව අපහසුතාවයට පත් කරන්න හෝ එතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය තුල මේ ප්‍රශ්න විසඳ ගන්න අපි දරපු උත්සාහයන් තියෙනවා. ඒ සමහරක් ඒවා සාර්ථක වෙලා තියෙනවා. ඒ ක්‍රියාමාර්ග වල ඔබට ගිහිල්ලා තමයි මේ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අපි හෙට දිනෙන් පස්සේ එළඹෙන්නේ. දැන් ඔකේ තමයි ඔක්තර ඔබතුමාල කොච්චර කිව්වත් මේ අමාත්‍යාංශයේ කිසිම පියවරක් ගන්න නැත්තේ ඔවුන්ගේ මේ පිළිබඳ අවබෝධයක් වෙන්නේ නැති නිසාද අවබෝධයක් නැතිකමද? ඔව් මම හිතන්නේ මේ තිබිච්ච අවාසනාවන්ත තත්ත්වය තමයි දැන් අපි විශ්වාස කරන අලුත් අමාත්‍යවරයෙක් ඇවිල්ලා තියෙන තත්ත්වය යටතේ මේ තීන්දුව తీරන එඩිටරව ප්‍රකාශයට පත් කළා මේ එතුමා ආරම්භක අවස්ථාවේදී කිව්වානේ ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා ඒ වගේ පුද්ගල වෙනස්කම් කරනවා කියලා දැන් එතුමා ඊයේ NMR එකකින් වැඩේ පටන් අරන් තියෙනවා. ඉතින් ඒවා අතක ගායින් නැතුව ඇවිල්ලා පළවෙනි සතිය දෙක ඇතුළත මේ ව්‍යුහාත්මක සහ පුද්ගල වෙනස්කම් ටික ප්‍රකාශනපත් කළ ඉවර කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔවා අවසානයේදී කුරුවල් වෙනවා. ඒ නිසා
අපි බලාපොරොත්තු වෙන විශේෂම රජ බණ්ඩාරින් සංවිතුමා ඉදිරි තීන්දුව తీන ගන්නව නම් පද්ධතිය රැක ගන්න එතුමා තීන්දුව ගන්නවා ඒ සඳහා උපරිම සහයෝගය දෙනවා මෙතෙන්දී විශේෂයෙන් මේ තියෙන තත්ත්වය යටතේදී අපි පහුගිය කාලය තුල දැකපු දේ තමයි කෙහෙලිය රමුක කැලැමතිර හිටියා අපි කිව්වහම සමහර දේවල් සමහර කමිටුපත් කළා නමුත් ඒ කමිටු වාර්තා කුණු කූඩේට තමයි දැම්මේ ඒව සම්බන්ධ ක්‍රියාත්මක වුණේ දැන් අපි ඊයේ දවස් වලත් ඇමතිවරයන් ඉල්ලුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට එළියට පෙන්නනවා ක්‍රියාත්මකයි කියලා නමුත් අවසානයේ අවසාන ප්‍රතිඵලයක් නැහැ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇතුළ හැමතැනදී මේක තමයි අපි දැක්කේ. ඒ එහෙම වෙන්නේ නැතුව අවුට්කම් එකක් එන ප්‍රතිඵල පෙන්වන්න රටට. මහජන විශ්වාසය ගොඩනගන්න සෞඛ්‍ය පද්ධතියට. ඒ වගේම රටේ වෛද්‍යුරු ටික රඳවගෙන සෞඛ්‍ය පද්ධතිය රැක ගන්නවායි කියන මේ පණිවිඩය දෙන්න. එතුමාගේ පැත්තෙන් එතුමාට මේ දවස් කීපය ඇතුළත තියෙනවා සාධනීය දේවල් එතුමා කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් රජ වෙන්දාරින් සංගම විදියට ඒ සඳහා අවශ්‍ය කරන උපරිම සහයෝගය දෙන්න අපි බැඳිලා ඉන්නවා. හරිනේ? මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අපේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මහතාට ආරාධනා කර සිටිනවා.